ඒ කාලේ පච්ච තිබුණේ නැහැ. එතකොට පච්චේ මකා ගන්න බැරුව අයියෝ මාර වැඩේ මට උනේ. ගංජා සූස්තියක් උතලා. ඔව්. ඒක රටේ තියලා පත්තු කළා ගහන්න පුළුවන්කම එහෙම තියෙන්න ඕනේ. ඒ මිහිරියේ තනිවි කිව මන. මම නම් කැසිනෝ කාලේ කීයක් හරි අරගෙනත් ගෙදර ගිහින් කියනවා. නාට්‍යයක් තිබුණා අයියා මොකද පුළේ. ලොකු වෙන්නේ නැහැ. එතකොට ඔයාලට කවදාවත් කොටහළු මගුල ගන්න වෙන්නේ නැහැ. Kemarai, gila, tawat, acting gana knowledge juga dah ni mana ni. Lines and Beyond, Janaka Kumbhak ke samag, seri saram. Prem mitru mitru ini, ada api Lines and Beyond, Vedika awal again ni. ලාංකීය රංගභූමියේ රංගනීය පිළිබඳ අත්පොතක්සේ පරිහරණය කර හැකි විශිෂ්ට ගණයේ රංගදරයෙකු. ඔව් මහේන්ද්‍ර පෙරේරා මහතා. අයිබන් මහේන්ද්‍ර. අයිබන් අයිබන්. එහෙම කිව්වම නිකන් බයකුත් තියෙනවා. බයකුත් තියෙනවා. ඉතින් කොහොමද මේ අවශ්‍ය ජීවිතේ? අපි හැමෝටම එකම ඉරණමට මුණ දෙන්න වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්. ඉතින් අපි හැමෝම පැය අටේ රස්සාවල් කරන්න නැහැ නෙවෙයිනේ. ටෙලිනාට්‍ය දිමුණොත් චිත්‍රපට දිමුණොත් අපිට හොඳයි අපි වැඩ කරගෙන යන්න. පහුගිය කාලෙම මේ වැඩ ඔක්කොම පෝස්ට්පෝන් වුණා සමහර ඒවා කැන්සල් වුණා. රටේ තියෙන ප්‍රශ්නත් එක්ක. රටේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඉතින් තාමත් ඒ ප්‍රශ්න තියෙනවා දැන්. හෙට පටන් ගන්නවා කියලා බ්ලාස්ට් වෙලා ඉන්න ප්‍රොජෙක්ට් එක අද කියනවා කරන්න වෙන්නේ නැහැ. මොකද බජට් එක කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද අද බඩු මිල නැගලා ඒ වගේලා. එතකොට ඊට පස්සේ ආයි බජට් එක කන්ට්‍රෝල් කරන්න බෑ. මේ වැඩේ මම නවත්තනවා කියලා නිෂ්පාදකතුමා කියනවා. නිෂ්පාදකෙක් නැතුව මේක කරන්නත් බෑනේ. ඉතින් ඒවටත් මුහුණ දෙන ගමන් පොඩි පොඩි වැඩ ටිකක් පහුගිය කාලේ කරන්න පටන් ගත්තා. දැන් පොඩ්ඩක් ආරම්භ කරලා තියෙන වැඩ කරන්න. ඉතින් කොහොම හරි සුබවාදී හැඟීමකින් ජීවත් වෙනවා. එයා දැන් බඳලාගෙන අපි පොඩ්ඩක් කතා කරලා ඉමු. අපි ඊට පස්සේ අනිත් සෙග්මන්ට්ස් වලට යමු. එයා දැන් බඳලා කියන්නේ මහේන්ද්‍ර ලාංකීය ටෙලිවිෂන් වංශ කතාවේ ප්‍රබලම හැරවුම් ලක්ෂයක මාස්ටර්පීස් එක. මම හිතනවා ටෙලිවිෂන් කලාව ඇතුලේ ආපු පළවෙනි සිනමා සිත්තම කියන සිනමා සිත්තම. ඔව් මම එහෙම කිව්වොත් මහේන්ද්‍ර ඒකට එකග වෙනවා. මම එකග වෙනවා. මොකද ඒ ට්‍රීට්මන්ට් එක ප්‍රසන්න ජයකොඩි දීපු ට්‍රීට්මන්ට් එකේ තියෙනවා සිනමාත්මක ගුණයක් මුළු කතාව පුරාම. ඒක ප්‍රේක්ෂකයන්ට මම හිතන්නේ අලුත්ම අත්දැකීමක් වුණා ඒ ඒ ෆ්‍රේම්වර්ක්ස් ගිය විදිහ. ඒක ඉතින් හරි වටිනාකමක් තියෙනවා. මොකද මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්න ලොකුම වැරදිකරු තමයි ප්‍රසන්න ජයකොඩි. මොකද මේ මිනිස්සයා තමයි මේ ඕන නැති කතා ලියාගෙන. ඔව්. ආ ඕන නැති විදිහට රඟපාන්න තියෙනවා. නෑ එතනදි තියෙන ඇත්තම ප්‍රසන්නගේ රචනා ශෛලිය සහ ඒ දෙබස් ලිවිල සහ කතාවක් ගොතන එකේ තියෙන ප්‍රබල හැකියාව ප්‍රසන්න ජයකොඩියට. ඒ කියන්නේ ඒ චරිත ඔක්කොම ඇත්තටම අප්පච්චිගේ චරිතය සහ සුද්ධිගේ චරිතය එයාට ජීවිතේ හමුවෙච්ච දෙන්නේ. හ්ම් හ්ම්. ඒ ස්වභාවික චරිතවල ස්වභාවයන් අරගෙන සමාජයට දැනෙන කතාවක් ගොතනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. චරිත හතරයි. චරිත හතරේනොත් ඒ චරිත හතරවල තියෙන ආවේගයන් ඉමෝෂන්ස් හරි වෙනස්. දැන් සිරි ගත්තාම ග්‍රාමීය නිකන් පතල් කම් කරන එක අධ්‍යාපනයක් නැහැ ආදරයක් ලැබලා නැහැ නිකම්ම නිකන් ඔහෙ හිටපු එකගෙන පස්සේ නෝන්ජලෙක් බවටත් පත් වෙලා මිනිස්සු බැනලා තිනවා මම දැක්කා. ඉතින් නමුත් ඒක සම්පූර්ණ ඉමෝෂන් එකෙන්මයි චරිතේ ගොඩ නැගෙන්නේ. අප්පච්චිගේ චරිතය ගත්තාම ඒක ගොඩ නැගෙන්නේ ඉමෝෂන් එකක් තියෙනවා. නමුත් ඊටත් වඩා ඔහුගේ මනසේ මොනවද වැඩ කරන්නේ කියන දේ තමයි වැඩි කැප්චර් කරගන්නේ. දැන් ප්‍රසන්න මීදන් කියනවා මණීගේ චරිතය ලිව්වේ ප්‍රේක්ෂකයාගාරයේ පැත්තේ ඉඳලා. ඒ කියන්නේ මණී තමයි අපේ චරිත ඔක්කොම පෙන්න මැද්දෙන් යන්නේ. මැද්දෙන් යන්නේ. ඉතින් සුද්ධිගේ චරිතය තුඟක් ඉමෝෂනල් මේ කැරක්ටර් එකක්. සමාර්ථංගල්දී ප්‍රසන්න දෙබස් නෑ මහේන්ද්‍ර දෙබස් ඕනේ නෑ. ඒයි දෙබස් ඕනේ නැති සමහර දෙබස් කැපුවම නිකන් හරි දුකක් හිතෙනවා වගේ නේ. නෑ නෑ ඒක ඇක්ට් එකේ තියෙනවා. ලේකේ තියෙනවා. ඒ කියන්නේ ඒ රඟපාපු විදිහේ ඒ දෙබස තියෙනවා. ඒක හන්දේ ඒක ඕනේ නැහැ කියලා එහෙම කපපු අවස්ථාවල් තිබුණා සෑහෙන්න. ඉතින් වැඩේ තියෙන මට සම්තින සන්තෝෂේ ජනක දන්නවා. වර්ක්ෂොප්ස් ගණනාවක් කරලා කරලා ඇවිල්ලා ඒකේ ඒ රඟපෑම සොයා ගියේ එකේ විශාල වටිනාකමක් මට දැනුණා. අනිවාර්යෙන්. එකක් ප්‍රසන්න ජයකුඩි අධ්‍යක්ෂණයට හසු වීම. ඒ වගේම මම වාසනාවන්තයි මේ ළඟදී ප්‍රසන්න විතානගේ මේ වගේම අධ්‍යක්ෂණයකට මම හසු වුණා. දැන් මේ හැමෝටම අයිති වෙලා හිටපු සුද්ධිව සිරීට අයිති වුණානේ. ඔව්. සිරීට අයිති වුණාම
ප්‍රේක්ෂකාගාරයේ සිරිත ආදරය කළා. ඔව්. සිරිත් එක්ක hina වුණා, සිරිත් එක්ක කම්පණය වුණා, සිරිත් එක්ක ඇඬුවා. මේ වගේ කොන්ද පන තියෙන මිනිස්සෙක් මේ මෙහෙම මෙහෙම කෙනෙක් එක්ක මෙහෙම එකතු වුණා නේද? මේ මේ මිනිස්සයා නම් අදහන්න වටින පිරිමියෙක් කියන දේ ගොඩ නැගුණා කියලා. මොකද සුද්ධිගේ ජීවිතයේ තිබිච්ච සියලු කඩතොළු අයින් කළා. මේ විවාහයට ආවනේ ආදරය කරලා. ආදරය කළා. එතකොට දැන් දැන් මේ වෙනකොට එයා දැන් බැඳලා ඉවරයි. ඔව්. ඒ නිසා මහේන්ද්‍රට පුළුවන්කම තියෙනවා බොහොම විවේකීව නැවත සිරි දිහා බලන්න. ඔව් අනිවාර්යයෙන්. කොහොමද මහේන්ද්‍ර සිරිව පේන්නේ? දැන් මෙහෙමයි. ඔය ආදරය මුලදි තිබුණා. ඊට පස්සේ ටික දවසක් යනකොට ඒ සිරි මොකද අර කරන්න හදන්නේ? සිරිට පිස්සුද? ඇයි සිරි එහෙම කරන්නේ? ඔහොම ඔහොම සිරි හරි නෝන්ජලේ කනේ. ආ මන්න සිරිව හම්බුන සිරිට ගහනවා. අන්න එහෙම සයිස් මේ විදිහේ මේ කමෙන්ට්ස් අරම එන්න පටන් ගත්තා. ඒ කියන්නේ දැන් අර ඔයා කියන වගේ මුලදී සිරි මා මේ මේ ගැහණියෝ බැන්දා මෙවන් මෙවන් ගැහණියක්ව බැන්දා. එහෙම ආදරය කළා. ඒ ආදරය හරි පිළිසිඳුයි එහෙම එක. ඊට පස්සේ සිරි එන්න එන්න මේ සැක හිතන තැන් තියෙනවනේ. එනකොට නැවත සුද්ධි ආපහු ගිහිල්ලාද අර මරණ රැකියාවට? මොකද අප්පච්චි අර පැත්තේ ලොකු උපරවැටි ගොඩාක් කරනවා. මගේ අප්පච්චි මොලෙන් ගහන චරිතයක් තිබුණේ කියලා. ඒ උපරවැටි ගොඩාක් කර කර මේ දෙක අතරේ පොඩි ගැටණයක් හදන්න උත්සාහ. පොඩි නෙවෙයි ගැටණයක් හදන්න දාන්න තමයි දනකට ගේනවා. එතකොට මම ඒක ඇඳ ගන්නවා. මම අප්පච්චි කවුද කියලා දන්නවා. මම සුද්ධි කවුද කියලා දන්නවා. මේ දෙකේ අතරම මගේ ඒතකොට සැකේ එනවා. සැකයක් ආපුවාම ජීවිතේ මිනිහෙකුට මිනිහෙක් විනාශ වෙනවා. අනිවාර්යෙන් ඒ සැකෙත් එක්කම ජීවත් වෙන්න ගත්තොත් දැකීම නැති වෙලා යනවා. ඉතින් සිරිට වෙන්නේත් ඒකයි. සිරිට දැකීම නැති වෙලා යනවා. අනේ ගෑණියෙක් නැතුව ජීවත් වෙනක මීට වැඩිය හොඳයි කියන තැනකට සිරි හිතන්න පටන් ගන්නවා. එතකොට ඕඩියන්ස් එක කියනවා හරි නෝන්ජල්. අර ආදරය කරපු සිරිටම තමයි කියන්නේ. අර නෝන්ජල් වැඩනේ අර කරන්නේ මොකක්ද අර කරන්නේ? යාරේ අරගෙන යන්න තිබුණානේ මෝ එක එක දේවල් කියනවා. ඉතින් සිරිගේ චරිතය තරමක් කිව්වේ එක එක ලෙවල්ස් වල ඉමෝෂන්ස් තමයි හැම තිස්සෙම වැඩේ. අර මුලදී ආදරය කරපු මේක හැබැයි ඒක හිත ඇතුලේ තියෙනවා. අත්හරින්න බෑ. ඒකයි පසු කාලෙක ළමයවත් හොයාගෙන ගිහිල්ලා නැවත එකතු වෙන්න උත්සාහ කරන උත්සාහයක් දෙනවා. මොකද සිරි බොහොම ඉගෙන ගත්ත නැති ග්‍රාමීය පතල්කම් කරුවේ. ඒ පර්මණිකා දෙකක් හොයාගෙන කීයක් හරි හම්බුණා. එදා කෑවා මොම මොම ඉන්න මිනිස්සෙක්නේ. ඉතින් අර වගේ ඉමෝෂන්ස් හයි ඉමෝෂන්ස් වලට එන්න ගත්තම ආදරයත් එක්ක පටලැවිලා ලයිෆ් එකේ එයාට ඉගෙන ගන්න දේවල් ලැබෙනවා. නමුත් ඉගෙන ගන්නවට වඩා අර සැකයත් එක්ක අර ඒ ග්‍රාමීයකමත් එක්ක ඒ අධ්‍යාපනයක් ලැබලා හරි මොකරි වෙන ඇසුරු තිබිලා ජීවිතය ගැන ලොකු අවබෝධයක් තියෙන මිනිහෙක් නම් සමහරට වෙන මොන මොනවා හරි කරයි. මේ මිනිස්සගේ ඔළුවට කිසි දෙයක් එන්නේ නැහැ. තාත්තගේ එක තියෙන අප්පච්චිත් එක තියෙන වෙනවා. හැබැයි සුදී සැකකලට සුද්ධිට කවදාවත් නිකන් අපහාස කරන්න නිකන් එහෙම යන්නේ නැහැ. තාත්තත් එක තමයි ඇටැක් එක තියෙන්නේ. තාත්තා ප්‍රයෝජනයක් ගන්නවා මගේ තියෙන ඒ නෝරුවල තැන් වලින්. ඒ වගේ චරිත අනන්ත ප්‍රමාණ අපිට හම්බ වෙලා තියෙනවා. අර හොයාගෙන යනකොට චරිතයේ තියෙන මේ මස් පිඩු නහර සේරම අහු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඇට මස්ලේ නහර සියල්ලම අහු වෙනවනේ පටන් ගන්නවා. එතකොට ඒකත් එක්කම රඟපෑම තියෙන වටිනාම දේ තමයි ජනක දැන් ඔයාට ඔයාගේ තාත්තා කිව්වොත් අම්මා කිව්වොත් මෙහෙම කරනකොට මැවෙනවා. තාත්තා මැවෙනවනේ. ඔව් ඔව්. තාත්තා එවිදින විදිය කන බොන විදිය කතා කරන විදිය ඔක්කොම මේ පොඩි වෙලාවත් ඇතුළත මතක ඉන්නවා. Taman චරිතයක් රඟපාන්න ගියාම ඒ වගේම චරිතය මැවිලා පේන්න ඕනේ තමන්ගේ හිත ඇතුලේ. ඒක ඉතාම හොඳින් මනස ඇතුලේ එහෙම පෙනුන ඉමැජින් වෙච්ච චරිතයක් තමයි සිරි. ඒකට හේතුව ප්‍රසන්නව ස්පාක් කරලා ගෙනල්ලා අපිව නවත්තපු තැන. ඒක හරි. කලාත්මක නිර්මාණයකට පුළුවන්කම තියෙනවා. මිනිස් මේ సంతානයේ තියෙන බොහොම සංකීර්ණ තැන්, ඒ වගේම ගූඪ තැන්, රහස්‍ය තැන් එළියට අරගෙන ඒ තුලින් කරන මේ නිර්මාණය ඇතුලේ මේ ප්‍රේක්ෂකයාව ඥානනය කරන්න. ඒ වගේම පුළුවන්කම තියෙනවා ඔවුන්ට යම් අවබෝධයක් ඉන්න සමාජ ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. දැන් මේ එයා දැන් බැඳලා එකේ ප්‍රසන්න ජයකුඩි අධ්‍යක්ෂණය කරපු දැන් චරිත හතරයිනේ තියෙන්නේ. ආ සිරි, සුද්ධි, මණි, අප්පච්චි. අප්පච්චි පීතර. දැන් මේ හතර මහේන්ද්‍ර කොහොමද හිතන්නේ අපේ සමාජයට කොයි විදිහේ බලපෑමක් කළාද කියලා? මං හිතන්නේ අපේ හැමෝගෙම సంతානය ඇතුලේ ඔය යම්කිසි ඉමෝෂන්ස් අපේ හිත ඇතුලේ ජීවත් වෙනවා. අනිවාර්යයෙන්. හදේ කොතනක හෝ ඒ වගේ දේවල් අපි හැමෝගාම තියෙනවා. ප්‍රොස්ටිටියුට් කෙනෙක් වුණත් නමුත් ඒ ජීවියෙක්. ඔව්.
ඒක දැන් මේ රටේ තමයි ඒක ඒ තරම් එහෙම නිකන් අර බල්ලටම දාලා තියෙන්නේ. නමුත් වෙන රටවල ඒකට ගරුත්වයක් දීලා තියෙනවා. අනීතිගත කරලා තියෙනවා. ඉතින් ඒ මේ ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙන ඕන කෙනෙකුට ඒ ෆ්‍රස්ට්‍රේෂන් එක කියලා නැති කරගන්න පුළුවන් නැත්තම් මේ නිකන් රේප් කරනවයි. ඔව්. මරා දානවයි ගොඩාක් දේවල් මේ රටේ වෙනවනේ අපි අහනවනේ මේ ඒ సంతානයේ ඇතුලේ ඒගොල්ලන්ගේ තියෙන දේවල්. ඉතින් ඒ මට හිතෙනවා ඒක දැන් මේ වගේ විෂයක් ලේසින් රූපවාහිනිය තුල කතා කරන්න බැරි විෂයක් නේ. ඔව්. නමුත් ITN නාලිකාව එක අවසර දුන්නා. ඔව්. ඒකෙන් අර මිනිස්සුන්ට මේ මේකේ තියෙන ভাইබ්‍රේෂන් එක හොඳටම දැනෙන්න පටන් ගත්තා. මමත් ඒ වගේද දන්නේ කියලා මගෙත් මෙහෙම ක්වොලිටිස් තියෙනවා නේද? මමත් මෙහෙම සැක කරනවා නේද? මමත් මෙහෙම ආදරය කරනවා නේද? මමත් මෙහෙම හරි සන්තෝෂෙන් ඉන්න කැමති නේද? මමත් මෙහෙම දුක් වේදනා විඳලා තියෙනවා නේද කියලා යලි ආවර්ජනයක් වුණා ප්‍රේක්ෂකයන්ට මේ චරිත හතර ඇතුළත. ඉතින් ඒකේ මට හිතෙන්නේ අර මුළු එකේම තිබුණා ඒ ආවේගයන් වල බැඳීම ආවේගයන් වල තියෙන පොහසත්කම ඉමෝෂනලි තියෙන ඒ රිච්නස් එක ඔඩියන්ස් එකට මෙහෙම කරනකොට දැනෙන්න පටන් ගත්තා. මොකද ඔය හැම ක්වොලිටියක්ම අපි ගාව අපි හැමෝ ගාවම තියෙනවා. ඒකෙන් මිනිස්සුන්ට මට හිතෙනවා නිකන් ජීවිතය ගැන නිකන් සතියක් විතර කල්පනා කරන්න කතා කරන්න හම්බෙලා එහෙම දෙයක් වුණා කියලා මේ චරිත හතරෙන්. මීට අවුරුදු 45කට විතර කලින් හරි වයසත් පොඩ්ඩක් එතකොට අල්ලන්නේ දැන් කොහොමද තව වෙලා ඉවරයි දැන් අපේ වෙලා ඉවරයි මගේ වයස විතර නේද සූඩා දෙවල් ලබනවා මේ ඒ කාලේ කොණ්ඩේ වවලා මාල දාලා ඉරිච්ච ඩෙනිම් මැදලා ඩෙක් ෂූස් දාලා මේව පුරෝලා වලලු දාලා ගිටාර් එක අරගෙන වයලින් එක අරගෙන නිකන් රොක් බෑන්ඩ් වල ප්ලේ කළා නේද ඔව් 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 පොඩි ඒ සන්තෑසියත් පොඩ්ඩක් කියලා අපි මේ පොඩි ගීතයක දෙමුද නිකන් චූටි ලල් එකක් ගන්නත් එක්ක මේ ගීත ගායනා කිරීම නම් එච්චර කියවන්නේ ඔය මගේ ජොලියට ඉතින් අර මගේ ජොලියට කියවම බැලුම් අහන්න ඕනේ නෑනේ ඔව් ඒකයි දැන් මෙත කතර කියවම අනේ මොකද මම ඔය කිව්වේ කරලා කියලා වෙනවා නෑ මෙහෙම මට සංගීත තර්ස්තනක ඉඳදී මම හුඟක් සංගීතයට යොමු වුණා වයලින් වාදනයට පටන් ගත්තා කලණි පෙරේරායි මායි එක ක්ලාස් එකේ ඊට පස්සේ ගල්කිස්ස නගරයේ ඉතින් ඔක්කොම යාළුවෝ මිත්‍රයෝ හිටියේ රොක්ස් බෑන්ඩ්ස් රොක් ක්ලබ් මේ නයිට් ක්ලබ්ස් අරවා මේවා ඔහොම තියෙන තැනක්නේ ඉතින් යාළුවෝ බෑන්ඩ්ස් ගහනවා එක එක අයගේ ගිටාර් තියෙනවා ඉතින් මම ගිහලා ගිටාර් එකත් ඒ යාළුවොත් එක්ක ඉගෙනගෙන ඉතින් අපිට මේ එහෙම අඳින ඩෙනිම් තිබුණා ඒ කාලේ ඩෙනිම් තහනම් වෙන්න තහනම්නේ මේ ඉතින් අර පිටකොටියේ මල්වත්තේ දිනවා බේල් කඩ කියලා ලুকু ඇඳුම් පොට්ටනි. ඒව හාරලා ඇදලා ගන්නවා ඩෙනිම්. ඒව අරගෙන ගෙනලා අපි අඳුරන ටේල කෙනෙකුට කියලා අර හදාගෙන යමෝන කමින් ඉරලා දාලා කොණ්ඩ වවාගෙන ඉතින් අර පොඩ්ඩක් ඒ යුගයේ වෙනකොට අර හිපි කල්චර් එක පොඩ්ඩක් කල්චර් එක ලංකාවට එන කාලේ නේද? කාලේ. ඉතින් ගල්කිස්සේදී හුඟක් වෙලාවට අපිට එහෙම ඒ ඒ අයව සෑහෙන්න හම්බ වෙනවා බීච් එකේ. අන්න තන මොකද තුපටි ටුවරිස්ට් ඒරියාවක්නේ. ඔය ජැක්සන් ඇන්තනි දවසක් ඇවිල්ලා මගෙන් මමෙන් රබේ ගම කොහෙද? මම යාළුවෙච්ච මුල් කාලේ. මං කිව්වා ගල්කිස්ස. ඒ ගල්කිස්ස ගමක්ද බං? ඇත්තටම ඒක මට ඒ වෙලාවේ තමයි කලබල වුණේ ඔය ගමන්ද මේ ඉන්න ටුවරිස් ඒරියා. ඉතින් අපිත් ඒ අර ඒ ඉතින් අපිත් එක්කත් ඔය හිපි සුද්ධ සුද්ධිය යාළු වෙනවා. අපි ගිටාර් අරගෙන ගිහලා සින්දු කියනවා නානා ප්‍රකාර දේවල් ඉතින් කරනවා. ඉතින් ඒ කාලේ ඒ එතකොටම ඒ කාලේ හැබැයි මොනවා වුණත් කොළඹ මේ ලයිනර්මෙන්ට් එකේ එක තැන්වල රොක් ෂෝස් කරා හරියට රොක් බෑන්ඩ්ස්ුත් තිබ්බ හරියට. ඒ කියන්නේ වෙනම සෙක්ෂන් එකක් ඒක මියුසික් ෆීල්ඩ් එකේ බන්දුල ඩයස් තිලක් ඩයස්ලා මේ තව කීර්ති කියලා කෙනෙක් ඒගොල්ලෝ රොක් බෑන්ඩ් එකක් කළා රැටල් ස්නේක් කියලා. මට වයලින් එක ගහන්න පුළුවන්. මම වයලින් එකත් එක්ක බෑන්ඩ් එකට සම්බන්ධ වුණා. සම්බෙලා රොක් ෂෝස් එහෙම ඉතින් ගැහුවා ඉතින් අනේ මන්ද නැහැ මොනව කරාද කියලා දැන් ඊට පස්සේ ගැහුවා තව බෑන්ඩ් එකකට මම සෙට් වුණා Unwanted Generation. එහෙම බෑන්ඩ් එකට. ඒ කියන්නේ ඒවා හරි ඕල්ටර්නේටිව් හරි නිකන් වෙන අමුතුම වේ අවුට් බෑන්ඩ්ස්. එතකොට ඇක් කරන්න හිතේ තියෙන කවදා හරි ඇක් කරනවා. නමුත් ගෙදරින් අවස්ථාව දෙන්නේ නැහැ ඇක් කරන්න. එතකොට පොඩි බැරියස් දාලා නෑ රැකියාවක් කරන්න ඕනේ. දැන් මගේ ස්වභාවය දැක්කහම මේ මල පෙරේතෙක් වගේ මොකද මේ කොණ්ඩේ වවලා මේ ගානට කොණ්ඩ මගේ දන්නෝ ප්‍රේල්නේ. මේවා වවාගෙන අර මුදු ගාන දලාට ඒ කාලේ පච්ච තිබුණේ නැහැ. නැත්තම් පච්චත් ගානවා. නැත්තම් පච්චත් ගාලා අද වෙනකොට පච්චේ මකා ගන්න බැරුවා. අයියෝ මාර වැඩේ මට උනේ වගේ ඉන්න වෙනවා. ගල්කිස්සේ අපි අර ගිටාර් කරේ තියාගෙන යාළුවෝ 7-8 දෙනෙක් පාරේ ඇවිදිනකොට ගෙවල් වල ඉන්න අම්මලා පොඩි ළමයි මෙහෙම අතුරට අරගෙන දොරවහ ගන්නවා. මූ ඔය මෙයින් මෙන් 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 කියලා ගන්නවා.
හැබැයි ඒකෙදි එකම එක දෙයක් තියෙනවා. මේ පහත් තැන ඉඳලම ලයිෆ් එක ඉගෙන ගන්න එකේ වටිනාකමක් තියෙනවා. ඒ මියුසික් කරා. ඒකත් එක්ක අපිට ලෝකේ මෙහෙම දැන් දකින්න වගේ දකින්න නැහැනේ. ඒ සුද්ධ සුද්ධියන්ගේ හරාවුන්ගේ අසුරතරා ඒගොල්ලන් ලයිෆ් එක ගැන ඒක හිපි කල්චර් එක කොච්චර කිව්වත් ඒගොල්ලෝ ලයිෆ් එක ගැන කතා කරන දේවල් හරි වෙනස්. ඒ වයින් අපිත් අර වෙන විදිහකට පෝෂණය වුණා ලයිෆ් එක ගැන හිතන්න. දැන් අපි ඇඩ් කරන්න ආසයි කිව්වම උන් ඇක්ටිං ගැන පොඩ්ඩක් මොන හරි කතා කරනවා. ඒ ගැන නාට්‍ය ගැන කතා කරනවා. හැබැයි ඉතින් අර හිපි කල්චර් කියන්නේ අපිත් එක්කම ගිහලා අර තෝසකඩේ ගිහලා වැඩේ එකක් කරලා තේ එකක් බීලා අර එහෙම යනවා. නමුත් ඒක හරහා දැන් අද කල්පනා වෙනකොට ජීවිතේ දකින්න පුළුවන් වුණා. ජීවිතේ දකින්න පුළුවන් වුණා ඒ රස්තිය අදුවත් එක්ක. හරි මහේන්ද්‍ර අපනේ යම් පොඩි කම් පුළුවන්කමක් තියනවාද පොඩි ගීතයක පොඩි කොටසක් ගානක ඉතින් ජනකත් මාත්‍රික කියවෙ ඉතින් දැන් කඳුලෙල් සලාදෙමෙත් පියවිලි නැවෙලා ඔබේ කඳුලෙල් සලාදෙමෙත් පියවිලි නැවෙලා ඔබේ ඒ මිහිරියේ තනි වී කිව මන කල්පනා ලොවේ කඳුලෙල් සලාදෙමෙත් පියවිලි නැවෙලා ඔබේ දැන් මහේන්ද්‍ර මේ මහේන්ද්‍ර රංගදරේ කැටියට ලංකාවේ પરම්පරා ભેදයක් නැතුවම හැම කෙනෙක්ම මහේන්ද්‍රට ආදරය කරනවා. ඔව්. ඒ ආදරය ලබා ගන්න රංගදරේකට ලේසි නෑ. මොකද ඒක පිටිපස්සේ තියෙන විශාල දුෂ්කර ක්‍රියාවක්. සෑන්ඩ්. සෑන්ඩ්. අපේ දුෂ්කර ක්‍රියාව ගැන වෙනම යමු. අද අපි මේ සාකච්ඡාව කරන්නෙත් මහේන්ද්‍රගේ මේ ආයතනයේ මේ මහේන්ද්‍ර පෙරා MP Actor Studio. Actor Studio එකේ ඉඳලා අද මේ විශාල පිරිසක් දරුවෝ ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ වෙනම වර්ක්ෂොප් එකක් ඉලියි. ඒ නිසා අපි මේ පොඩ්ඩක් වෙන තැනකට ඇවිල්ලා ඒගොල්ලන්ට ඩිස්ටර්බ් නොවෙන්න තමයි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. මහේන්ද්‍ර නළුවෙක් කියලා කියන්නේ කවුද? රංගදරයෙක් කියලා කියන්නේ කවුද? එයාගේ පරාසය කොයි වගේද? රංගදරයෙක් කියන්නේ ඇත්තටම ජීවිතයේ විනිවිද දකින්න පුළුවන්කම සහ ඒ විනිවිද දැකපු දේ ඊටත් වඩා දැනෙන ආකාරයකින් සමාජයේ ඉදිරියේ ඉදිරිපත් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ රංගදරයා. ඒ කියන්නේ ජීවිතයේ දකින්න තුර රඟපාන්න බෑ කියන කෙනා මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන්. මගේ මූණ සවුත් වෙනවා කියලා මම අටට බුදියගෙන එහෙම ලයිෆ් එකකින් මේක අමාරුයි කරන්න. මේකේ ඊට වැඩිය ජීවිතේ වියදම් කරගන්න ඕන දෙයක්. මොකද අපිට ජීවිතේ උකුසු හැදලා අහු වෙන දේවල් තමයි අපි රංගදරේ කැටියට ඒකේ ඔය ස්පෙસિෆික් තැන් වලට ගෙනත් මේක එළියට දාන්නේ. මොකද ජීවිතේ විවිධත්වය දකින්න ඕනේ රංගදරේක් වුණාම. ඒ විවිධත්වය තමයි අපිට අල්ලගෙන මේක නැවතත් මේ කලාකෘතියක් හරහා කලාව කියන එක දවටලා මිනිස්සුන්ට ප්‍රේක්ෂකයන්ට දැනෙන්න මේක ভাইබ්‍රේෂන් එක හදන්න පුළුවන් කෙනා. ඉතින් එතෙන්දී මම සතුටු වෙනවා මෙහෙමයි මට ගින්දරී බහූතිය ගත්තොත් ඒක වෙනමම ඔඩියන්ස් එකක් ඉන්නවා. කොස්සාපල් පුණ්‍යසෝම ගත්තොත් වෙනම එකක් තියෙනවා. නමුත් 28 ෆිල්ම් එක ගත්තොත් බඹරවලල්ල ගත්තොත් මිල්ලේ සොයා ගත්තොත් තව හිතේ වගේ තියෙනවා. විදුත්වයට බර වෙන නම් ජීවිතේ සියලු පැතිකඩයන් උකහා ගන්න ඕන. උකහාගෙන තියෙනවනේ. මම කියන්නේ රංගදරයෙකුට පුළුවන් වෙන්න ඕනේ හිල්ටන් එකේ ගිහිල්ලා ජයිව් එකක් හරි බෝල් රූම් ඩාන්ස් එකක් හරි දාලා වෝල්ස් හරි චාචා හරි මොකක් හරි එකක් කරලා එන ගම මේ ඉන්නේ මුඩුකුවක ඇවිල්ලා සරම තියාගෙන ගංජා සූස්තියක් ඔතලා ඒ රටේ තියලා පත්තු කරලා ගහන්න පුළුවන්කම එහෙම තියෙන්න ඕනේ. ඒවා ආටිෆිෂල් වෙන්නේ නැහැ. එතකොට මොකද මුගේ ජීවිතත් එක්ක ඉඳා බහැලා ජීවිතේ හොයාගෙන තියෙන හින්දා. ඉතින් රංගදරයා ජීවිතේ සොයා යා යුතුයි. ජීවිතේ පිළිබඳ විශාල රස්ති ආදූක නිරත වේ. විශාල රස්ති ආදු මොකද ජීවිතේ හම්බ කරන්න ඕනේ. ඊට පස්සේ ඒක අපිට වියදම් කරන්න පුළුවන්. ඔව් ඔව්. මරු කේම නැහැ. ජීවිතේ හම්බ කරන්න ඕනේ වියදම් කරන්න. දැන් මහේන්ද්‍ර මේ මහේන්ද්‍ර මුලින්ම රංගනේ පිළිබඳ අත්පුත් කියවන්නේ ආචාර්ය සාලමන් ෆොන්සේකාගෙන්නේ. රං කිවි කට ගන්නේ ආචාර්ය සාලමන් ෆොන්සේකාගෙන්. ඊට පස්සේ මහේන්ද්‍ර ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ෆින්ලන්තේ දැන් ඒ වගේ ඒවෙන් ආපු නාට්‍ය ආචාර්යවරුත් එක්ක මහේන්ද්‍ර වර්ක්ෂොප්ස් කරනවා. ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්න. ඉගෙන ගන්න. ඔව්. හැබැයි මේ අතරින් මේ
Helena Lettimaki, England thing up Helena Lettimaki, Mahindra Visheshai. Oh, Atharama Visheshai Mukada, then api Acharya Salomon Fonseca Tekka, Avurudu Ganak, Rangapayama Gana, Hadana Mukada Eya Tamai, Api Aspadu, Rangapayama Gana, Vishaya. Meka Thula Soya Yanne. Vidyanukula Vishayak. Vidyanukula Vishayak, Meka Thula Soya Yamak Thiyena. Me Soya Yama Karanna Kiyana Eka, Apita Kaandu Kerewwe, Me Dr. Salomon Fonseca. Ithin Ethanin Passe, Helena Lettimaki, Finland Wala MTV Kiyana, TV Me ආයතනෙ ප්‍රධානම මේ නාට්‍ය හා රංගපෑම ගැන තියෙන ඉන්න උපදේශිකාව. මෙහි ඇවිල්ලා අවුරුදු 3ක වර්ක්ෂොප් එකක් කළා. ඔව්. සාලමන් ෆොන්සේකාත් එක්ක අපි හුඟක් වෙලාට ස්ටැනිස්ලාව්ස්කි එක්සර්සයිසස්, ඒ මෙතඩ් ඇක්ටින් ගැන ඒව තව ගැන හුඟක්ම සාකච්ඡා වුණේ සහ අපි අභ්‍යාසගත වුණේත් ඒවා. නමුත් හෙලේනා ගාවට එනකොට හෙලේනා ඊට වැඩිය පොඩ්ඩක් මොඩර්න් එකක් තියෙනවා. ඒ මට ෆ්‍රාන්ස් වලින් ආපු කෙනෙකුත් මේ වෝල්ෆ්‍රම් මෙහෙරින් කියලා මේ එයාත් මට ඒ කතාවම කිව්වා හෙලේනා නංගු ස්ටැනිස්ලාව්ස්කි හොඳයි. ඔව්. හරි. නමුත් මීට වැඩි තව කවුරු හරි කරනවා නම් දෙයක් ඒක සොයාගෙන යන්න. දැන් ඒ එතන ඉඳලා තමයි හෙලිනා ලිත්තිමේ කියලා ව්‍යායාම පටන් ගත්තේ. ඒ ව්‍යායාම අර සාලමන් ෆොන්සේකාත් එක්ක මම කරපු ව්‍යායාම වලට වඩා හාත්පසින්ම වෙනස් මේ අභ්‍යාස. රංගපෑම තුළ සොයාගෙන යන්න ගන්න. එතකොට මේ රංගපෑම තුළ තියෙන ඇවෙනියුස් මාවත් ගොඩාක් තියෙනවා. අපි දැන් මෙහෙම හිතමු කිය කිය වෙන 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 එක්සර්සයිසස් වලට ගියාම මට පුදුමාකාර රසයක් දැනෙන්න පටන් ගත්තා මේ සොයායෑම තවත් විදිහකට කරන්න පුළුවන් නේද කියලා. ඒ ඒ ඒ අලුතෙන් හිතන්න මේ ආපහු මනස විවෘත කරලා දුන්න එක හේතුව තමයි හෙලෙනා ලෙත්තිමකි තමයි. එහෙම හිතන්න කියලා ගෙනගෙන ආවේ. ඊට පස්සේ අර අංශක 45ට ඉන්නේ ඒ ස්ටේජ් එකේ. ඒක ඔක්කොම අමතක කරලා ඇඩ් කරනකොට හරිම පහසුයි. මොකද අනිත් එක ඔයා ඉන්නේ මෙතන නම් මේ සර්කල් එකක් තියෙනවා ඔයාගේ. ඔව්. ඒතකොට ඔයාගේ ප්‍රොජෙක්ෂන් එක මේ පැත්තට විතරක් නෙවෙයි. නෙමෙයි. මේකට ප්‍රොජෙක්ෂන් එක තියෙනවා මේ සයිඩ් එකට තියෙනවා මේ සයිඩ් එකට තියෙනවා ඒක එතකොට හරි පවර්ෆුල් ඒ ඇක්ටගේ ප්‍රොජෙක්ෂන් එක මොකද ඇක්ට මේ ඉස්සරහට විතරක් නෙමෙයි මේ ප්‍රොජෙක්ෂන් එක දෙන්නේ මේ සර්කල් එකටම දෙනවා එතකොට ඔයා පිටිපස්සේ හැරුණත් එහෙනුත් ඔයාට ඒ එනර්ජි එක පිට කරන්න පුළුවන් ඒ ভাইබ්‍රේෂන් එක හදන්න පුළුවන් ඉතින් ඒ සියලු දේවල් වලට ගිහිල්ලා තවත් මේ ඇක්ටින් ගැන නොලෙජ් එක දාන්නේ මන් දන්නේ මම හිතන්නේ පුන්තිලා ගැන අපි තව ටිකක් කතා කරලා එන එක හොඳයි මේ දැන් පුන්තිලා කෙලින්ම මේ බ්‍රෝඩ්වේ ප්‍රොඩක්ෂන් එකක් මේ කෙලින්ම බ්‍රෝඩ්වේ ප්‍රොඩක්ෂන් එකක් මම හිතන්නේ සරච්චන්ද්‍ර එදිරි සරච්චන්ද්‍රයන් කියලා තිබුණා පත්තරයකට නාට්‍ය බලලා ඉවරලා නැගිටලා අපුඩි ගැහුවේ සහාය ලිව්වා ලංකාවේ පළවෙනි වේදිකා නාට්‍ය කලාවේ මේ වෘත්තීය නළුව බිහි වුණා නිහාල් සිල්වා නිහාල් සිල්වා වේදිකා නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක් සහ අලුත්ම මං සලකුණ පුන්තිලා කියනවා. හැබැයි මට පොඩි තවම තියෙනවා මහේන්ද්‍ර ප්‍රශ්නයක් අපේ අනිකුත් නාට්‍යකරුවන් මේ හැරූම් ලක්ෂ්‍ය නිවැරදිව අල්ලගත්තද කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේම දැන් මෙතන ටෙලි නාට්‍ය කලාවටත් එනවා. දැන් එයා දැන් බඳලා මේ හැරූම් ලක්ෂ්‍යක් දීලා තියෙනවා. දීලා තියෙනවා. නමුත් කොයිතරම් දුරට මේ හැරූම් ලක්ෂ්‍ය ඊළඟ ස්ටෙප් එකට අර නෙක්ස්ට් ලෙවල් එකට යයිද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ එතනින් පස්සේ ඒක උනේ නැහැ. උනේ නැහැ. දැන් පුන්තිලාගෙන් පස්සේ ඒක උනේ නැහැ. දැන් අවාසනාවට දැන් අද ඉන්න ජෙනරේෂන් එකට පුන්තිලා බලන්න විදියකුත් නැහැ. මොකද බලන්න විදියක් නැහැ කියන්නේ කොයිවත් අපේ ආකයිබ්ස් වල මේවා සටහන් වෙලා නැහැ නේ. දැන් ඒ දවස්වල මේ තරම් මේවා උපමාධ්‍ය සටහන් වෙලා නැහැ නේ. ඉතින් ඒ නිසා අපිට කියන්න විතරයි පුළුවන් මේ ප්‍රොඩක්ෂන් එක. ඒක දැන් ඔය කිව්වහම මම මේ ළඟදිත් ගෙදදී ඉන්නකොට මම කල්පනා කරා ෂා පුන්තිලා වගේ නාට්‍යයක් මේ කිසිම ළමයෙක් දැකලා නැහැ නේ. ඒකනේ. එන එක ඒක වෙන අපරාධයක් නේ. ඒක හරි අමාරුයි කරන්න. ඔව්. අවුරුද්දක් ව්‍යායාම කළා. අභ්‍යාසගත වුණා. මොකද එහෙම නැතුව ඒ ප්ලේ එක කරන්න බෑ. අවුරුද්දක් ව්‍යායාම කළා. ඒක තමයි ප්ලේ එක. ඒක මාස 9ක් රිහසල්. අවුරුද්දකුත් මාස 9ක් ගියා නාට්‍ය එළියට දාන්න. ඔය ගොඩක් දෙනෙක් දාලා යන්නත් ගියා. නිහා සිද්ුවත් එක වෙලාවකදී මට නම් බෑ ලෝක මේක කරන්න. මොකද අපිට ඒ දවස්වල ඇත්තටම සල්ලි තිබ්බේ නැහැ අතේ. ගෙවල් වලට බොරු කී කියන්නේ නාට්‍යයක් තියෙනවා කියලා ගිහලා කොහේ හරි ගිහිල්ලා මම නම් කැසිඩෝ කාලා කීයක් හරි අරගෙනත් ගෙදර ගිහින් කියනවා නාට්‍යයක් තිබුණා ඊයම් කරාද පුතේ. නාට්‍ය නැහැ. මොකද නැත්නම් බයයි දැන්. බයයි යන්න ඕ. මේ අවසර දෙන්නේ නැහැ මේ වැඩේට යන්න දෙන්නේ නැහැ. මේ නවත්තම කිව්වොත් කියලා. කොහොම හරි මාස 9ක් ඒ කරනකොට සමහර දවස්වලට නිහාසිල්වත් අයින් වෙන්න හැදුවා ඔකෙන්. මම කිව්වා නිහාල් එහෙම අයින් වෙන්න එපා. මේක ලොකු විභාගයක් උඹගේ ජීවිතේ. ඒක ඇත්තටම විශාල විභාගයක් කළා වගේ තමයි. මොකද රියර්සල්ස් ගියාම මේ ප්‍රශ්න පත්‍රයක් දෙනවා. සති දෙකෙන් දෙකට මම රියර්සල් එකේ හැමතිස්සෙම එක තැනකදී ඔළුව කහනවා නම් එයා අහලා තිනවා අහවල් දර්ශනේ අහවල් වෙලාවෙදී උඹ නිතරම ඔළුව කහනවා. මම ඒක නොටිස් කරා. ඒකට හේතුව මොකද්ද? ඉතින් ඌට මෙහෙම පොඩ්ඩක් එහාට මෙහාට වුණාම
සල්ලිත් නැති හින්දා එහෙම කිව්වම අපි නිහාල්ටයි මටයි ලින්ටන් සේමගේටයි අපි තව කීප දෙනෙකුට රුපියල් 10 10 ගෙව්වා. බස් එකේ යන්න එන්න. යන ඊට පස්සේ නිහාල් සිල්වා හොඳටම සෙට් වුණා. සෙට් වුණා ඊට පස්සේ නිහාල් සිල්වාට තමයි පුන්තිලා චරිතේ දෙන්නේ කිව්වම හෙලේනාලෙත් මේකෙම ඉඳන් කිව්වා තට්ටේ ගෑම මේකෙ මේද තට්ටයක් තියෙන මෙහෙම පුද්ගලයෙක් එකන්ද නිහාල් අපි මේ ටික විතරක් ප්‍රොඩක් සුදු කරලා කොණ්ඩේ තියාගෙන මේ ටික කරලා ඊට වෙලා ඔයා වවා ගන්න කියලා. නිහාල් සිල්වා ෆස්ට් ඩේ ෆස්ට් ෂෝස් තුන මේ මේ ටික විතරක් ගාලා වසන්ත විත්තචි ලස්සනට හදේ හැදුවා මේ පැත්තක සුදු කරලා ඒ චරිතයට අවශ්‍ය වයසට හරියන විදිහට කොණ්ඩෙත් සුදු කරලා හැදුවා. හදලා ඉවර වුණාට පස්සේ නිහාල්ගෙන් මම ඇහුවා දැන් නිහාල් මොකද කරන්නේ දැන් ඔය මැද තට්ටේනේ නෑ මං කපලා දාලා තට්ටේ ගන්නවා කිව්වා. කියලා වසන්ත විත්තචිටම කිව්වා මේ ටිකත් ගාලා දාන්න ටී ඉවරනාට පස්සේ දැන් පළවෙනි දවස් තුන ඉවරනාට පස්සේ මේ ටිකත් ගන්න කිව්වා බ්‍රස් ගල ගාලා ඇල්ලුවා. නිහාල් සිල්ලාගේ තට්ටේ විහිුණේ යන්නේ එම වෙනම කැරක්ටර් එකක් මතු වුණා ඒක වෙනම කැරක්ටර් එකක් මතු වුණා ඒකෙන් අද හිටියා නම් නිහාල් සිල්වා මොකද ඒ මහේන්ද්‍ර මොකද කියන්නේ නළුවෙක් හැටියට පැවතිලා හිටියා නම් නිහාල් සිල්වා අද වෙනකොට මහා වයෝවෘද්ධ පුදුම එක්ස්පීරියන්ස් එකක් තියෙන මොකද ඒ තරම් නිර්මාණශීලී හැකියාවක් තිබුණු නළුවෙක් මොකද අපිට ඔය ඇක්ටිං ස්ටඩි කරනකොට දෙනවනේ ඉම්ප්‍රොයිසේෂන්ස් වගේ ඒ වගේ නිහාල් සිල්වායි මම හිතා ගන්න බැරි දේවල් අපි ඉම්ප්‍රොයිස් කරනවා ස්ටේජ් එකේදී ඒ කියන්නේ මෙහෙම මෙහෙම කරනකොට වෙනස් වෙනස් දේවල් නැවත නැවත ගේනවා. ඉතින් අද හිටියා නළුවෙක් ඇටියට හිටියා නම් හිතා ගන්න බැරි තරකට ඔහු යයි සහ උට ඔහු වෙනුවෙන් ලොකු චරිත ලියවෙයි කියලා මට හිතෙනවා. නමුත් මොකද්ද හේතුවකට නිහාලට එහෙම වෙන්න අවශ්‍ය වුණේ නැහැ. හරි මහේන්ද්‍ර මේ එක වෙලාවක කියනවා එක්තරා සම්මුඛ වීමකදී මේ කලා භාවිතාවය ඇතුලේ නිවරදි කෙනාව තෝරගෙන ඇසුරු කරන්න ලැබෙනවා නම් කෙනෙකුට ඒක හරි වටිනවා කියලා. ඔව්. දැන් සිනමාවේදී මහේන්ද්‍රට මේ අවස්ථාව හම්බ වෙනවනේ. ඔව්. සිනමාවේදී ඔබට හම්බ වෙනවා අපේ හිටිය මහා රංගදරයා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයා. එතුමා තමයි මගේ ෆස්ට් ඇක්ෂන් කට් එක දෙන්නේ. ඔව්. කොහොමද මිස්ටර් ෆොන්සේකාව මහේන්ද්‍රට හම්බ වෙන්නේ සහ මේ ඇසුර කොයි විදිහටද ජීවිතයට බලපෑවේ? මේ ඉතින් ඇත්තට මම වාසනාවන්ත වෙනවා අරිසෙනාබුදු ශූරීන් මාව එක් කරගෙන ගිහිල්ලා මං කිව්වේ අර තිය පුළුවන් තරම තියෙන මුදුමාල වලට ගලවලා කොණ්ඩෙත් ලස්සනට පොඩ්ඩක් හදාගෙන පුළුවන් තියෙන හොඳම ඩෙනිම ඇඳගෙන තමයි මම ගියේ ගාමිණීසව හම්බ වෙන්නේ. ඒ හම්බුනාම ගාමිණීසෙන් ඉඳන් කිව්වේ තව මුදුමාල වලු නැද්ද මට තව ටිකක් දාගත්තා නම් හොඳයි මේ චරිතයට කියලා. මම කිව්වා තියෙනවා සර් කියලා. මට මාර සන්තෝෂයි තියෙනවා සාක්කුවේ තියෙනවා මුදුමාල වලු. ගලව එනකම මම කිව්වේ මේකත් වැඩි කියලා හිතලා ගලවලා දාගත්තා. එහෙම තියෙනවා දාගෙන. ඉතින් හැබැයි එක තප්පරයක් ඇතුළත එතුමා මාව මෙහෙම කරනට අඳුරගත්තා. මට හිතාගන්න බෑ ඒ ඉව කොහොමද කියලා. සාගරයක් මැදකට මාව ගෙන්නවා. ගෙනල්ලා මට ඉඳලා කිව්වා තමුන්නාන්සට මේක ඇඩ් කරන්න දෙයක් නෑ. මම බැලුවා අයියෝ දැන් පෙරේත කම තියෙන ඇඩ් කරන්න. කරන්නනේ. දැන් මම දන්නවා කමල් අද්දර ආරච්චි එහෙම ඇවිල්ලා ඉන්නවා. ඒතකොට මම අඳුරන්නේ නෑ. ඒ තමයි අඳුරගත්තේ. ජයන්ත චන්සිල්ලා ඉන්නවා. සියන්ත මෙන්ඩිස්ලා ඔක්කොම ඉන්නවා. මමත් ඉන්නවා සයිඩ් එකෙන් දැන්. තමුන්නාන්සේ වෙයි රඟපාන දෙයක් නෑ. මේක තියෙන්නේ ඔය හිරකාරයෙක් වගේ හැට මෙහාට ඇවිද ඇවිද ඉන්න. හැබැයි මම තමුන්නාන්සේ ගෙන්නුවේ ඒක හන්ද නෙවෙයි. මම තමුන්නාන්සේගේ අනාගතේ පේනවා කිව්වා. ඒක හින්දා ප්‍රොඩක්ෂන් එකේ මේ ඇසිස්ටන්ට් කතා කරලා ෂෙල්ටන් කැපුලෝ වල කිව්වා. මෙයාව ගන්න මෙයාට දෙන්න මෙයාට පොඩක් මේ වැඩ ටික කියලා දෙන්න. ආ. ප්‍රොඩක්ෂන් එකේ ඉන්න කියලා. ඉතින් මම එතකොට තමුන්නාන්සේට කවදරි මෙතන තේ හදන මිනිස්සයාගෙන් ඉගෙන ගන්න දේ පවා තමුන්නාන්සේගේ ගමනට වටීවි. මම ඒකයි තමුන්නාන්සේව ගින්නුවේ කිව්වා. ඒ වෙලාවේ මට ඒක දැන් අර ඔයා කියන ඇසුර දැන් ඒ ඇසුර එයා ලබා දෙන්න එතුමා කැමති වෙනවනේ. ඉතින් මම වාසනාවන්ත වෙනවා ඒ ඇසුර ලබන ඒ ජීවිතේ දැන් තේ හදන මිනිස්සයාගෙන් පවා ඉගෙන ගන්න දේවල් තියෙනවා තමුන්නාන්සේට. තමුසින් නමුන්නාන්සේ ඒක ඉගෙන ගනි සමහර දවසක ඒ තේ හදන මිනිස්සයාම ඔයාට ඉස්සරහා ප්‍රොඩක්ෂන් එකේදී හම්බ වෙනකොට ඔය දෙන්න ගැතර ලොකු ගරුත්වයක් එක වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. ඒකම පාඩම් පොතක්නේ අනිවාර්යයෙන්. ඊට පස්සේ ගාමිණිස මෙහෙම කොලයක් අරගෙන දැන් මාව සෙකන්ඩ් ඇසිස්ටන්ට් වගේ මාත් අර ස්ක්‍රිප්ට් එකකින් කියලා දාන ඩයලොග්ස් දෙනවා. මම කරන්නේ ඔක්කොම දේවල් කරනවා. තේ දිනුනොත් ඒකත් ගිහිල්ලා දෙනවා කාට හරි. ඒ මාව කරනවා වතුර එකක් කිල්ලුවම ගිහින් දෙනවා. ප්‍රොඩක්ෂන් එක ඇතුලේ මම වැඩ කර කර ඉන්නවා. මේ එක දවසක් හවසක සර් මට කතා කරලා කොලයක් අරගෙන කැමරා ඇන්ගල්ස් ගැන කියලා දුන්නා. සර්මයි ඇන්දි කැමරාව ඇඳලා මෙතන කැමරාව තියලා 28 දැම්මුත් මෙන්න මේ විදිහට තමයි මේ විෂුවල් එක එන්නේ. ලෙන්ස් එක 28 දැම්මා. 28 දැම්මා. ඊට පස්සේ මෙන්න මේක දැම්මා. මම මෙන්න 50 දැම්මා. මම මෙන්න 70 දැම්මා. කී අර පින්තූරේ ලංකලා මට ඇඳලා පෙන්නලා ලොකු පාඩමක් කියලා දුන්නා. ඔයා කියන දේ හරි. හරි ඇසුර ලබන්න ඕනේ.
hari asal itu le taman itu posisinya benda karena gudak jiwitnya terlebih gudak ya no. Visiya pilih mandevho jiwitnya gak na hari asalak lebunot. Oya posisinya benda tanah hita agan lebih oya tat. Mr. Fonseca ekstra wilayah ke Mahendra di kena ane demi. Aduni kebawin ikmaning miden noni ya. Aduan yo. Eke gembur kok mau Mahendra lagi tat. Mama dengan abe danwa mengajar Dr. Salman Fonseca ke classes. Yang wakil itu asal eva gak nih mau danwa itu udah. Ia dia apne labane ke watina kaya magena goda kata agar agar hitia. Sagar ek madat kerla ibar bela sag gamne sela ke dera nawa gila sag teko pot dak seta molte nawa. Ika paso ini kena bohma bohma na term garut tuya kene ika atme mena garut tuya kene bohma isra mpodi kali na balangi dera samalo na muna diha balangi nawa nea mi manu se magi isra hita inwa ne de dengi. Aite ke bishe karnu etu le kene bohma rangka kaya ma vitera ne bohma ema bishe ak ne bohma bishe ak ne kaya abi dina pusta kale ak pagi. Wala ke bulat kole ak gena kata agar teika kena kian na karnu karena gue dah ke rumah ada Tino. Itu ini mah asal kerja nih anak emang, ini mata fitur agak nemu, magi kata tawa tika pravin lalu deh nek fitur hit ya. Inno gue tuh muka kari magi akte kak kelaman setekeda, ini akte kak kerja level lah asal ganti mau film nega. Ini nih gue mau akte kak kerja level level lah. Kata kerja di negara kemarin, bima bima wadi, ini stool lega bima dalam ya tapi itu nama yang kau stool lagi waktu bima apa yang mau wadi beno wadi lain nggak mungkin lagi kau jiwite kerja mata ketiak agar nua naluiya benda giat orang hari naluiya nuunat mana kau lari benda giat haki ikmaning aduni ke kami miden aduni ke kami miden wakian itu ya highly professional benda patanggal no aduni ke kami hidup sama daya meeting ini kengi lihat ya anna hamba benne itu kota oya kawadawat luku benne itu kota oya kawadawat kota halu magulu ganda benne ikmaning kota halu benno dan samara ini luku ilan itu kota halu magulu lagi kota halu magulu lagi itu luku ilan Uluan tak. Ini aduni ke kami midunot fitrai. Boya profesional kini level lekat yang ne puluang. Ini mungkin itu tuh orang next level level solta yang ne puluang. Ek mahita ni gamini se mataki buat eda. Ek hamu yuge ekatam hamu parampara. Ekatam hari itu mau kudu bikin mati itu. Ekatam. Tapi main rapi dekat gemuruh karunu alita. Gia ni dek tawat tino gemuruh karuna. Hari. Itu insan me api gemuruh itu le Sundarat tuh ya, tuh ini nih pudi sarala. Oh, ani wale. Ini mama itu nata pudi nih kan gita kande kan nih kan gita lemu tuh main itu pudi. Wadane itu. Tahu kita asli pada nasti lah ini. Daiva yoga kin novedu amune ap amune daiva Saradam labannat kima mese ap hamune Kali memang gak mahasil lah hiti Riverston vala hiti ya perasaan itu aneh gigi Malayalam film yang kala Malayalam nalu nili gula awalan kau itu mati usui darshana Rajendran kira experience yang katari berarti nih karena gue own gaya sura saha Kerala sinema itu Malayalam sinema itu pudi exposure kak mata lebih nih
Prasanna Vithana ge. Dan Mahendra me workshop ekak gana katha kala da api me ada innit me me sthanemai. Dan meeta tika kaalekata kalin me rangapæm soya yana sahurdaya pirisak ekkene Mahendra aarambha karanne me Mahendra Perra acting studio ekak. Habai ehema gihilla avurudu 10 ekata vithara passe Mahendra meka ekapaata atharinawa. Dan meka ithama vidimat vidiyata kerigena yanawa. Namuth eka yugayeka Mahendra meka atharala danawa. Ai ehema une. Mata kiyanne visala kalakirim godak aawa. Ikan deng me toten na sastri ke neti wege nena gatiak merteruna toten na sastri ke neti una ama me lamain ter me bisi epi lima dawo bode akaran dila kohata de me lamai yanni certificate teka dunia kira tiba dan neni muka de mata me mata mata rasa wakam munai kira pika tingkaran na beni me katek ante me certificate teka rangi la nis bade kuro ade akse kuro de pen nanda de ika me nene he iting namut me lamai me workshop sol teni onge bati nama taruna kali iting samahal lamai dek kama mata hitin ama me ato reng ke pemu gan nanda gini yani ke buru edak habe me ato nang Baling hari mereka radulat ya agen, nenek buat maker mau berpuluang berpuluang. Harga kami ini fonse ke main tuh dekka lagi. Dekka lagi, eh unam dua etika lah moral lekah dulu mereka aturin deh pakai lah. Jadi itu ting, mereka taruna kali itu mereka biaya dengkaran nih. Namun mereka itu mereka ulang yang anak tevin nih. Itu hari kerja kan beri ekkena mereka kerana behda. Sindu kerana behda dulu nih, tang mangki bawa lagi. Kerana behda itu dulu nih, behda itu mereka itu ting. Apa teror mereka sindu kerana behda itu sindu aku gan lah teror mana nih. Itu dia honda, elam agila IT kos sekarang nih. Gila elam itu rasa apa kaya kan pulang. Dan alam ya make bedi gana make debiti gana ya no anamut make pautin nih kau di depan sih. Dan kalle ya no wise ya no. Rekia wak ne, tamu make ni eli make weda ne. Eka weda kambin wa ilang weda hambin tau. Tau kalle ya kita ini kalle ya nikah ini tinggi gival beli impras ne ino. Jadi mewah gini besar. Eka kakek mambelo make make ugan ini ke tiruman ne merate. Eka dan apa itu mudah mimming hundur kerla tina Salman Fonseca tek. Eka ugan ini ke Salman Fonseca mata lah, jadi mama tek mungkin dengan mama mata kira dulu nak udah dewa. Jadi kita nanti kita main tu make kalau ada ni apa nama tu make. Maka saya sih kira. Mereka ini mereka kau itu keran ni ting, kau ini mereka dari nang keran ni ting. Mereka ikan kau ini kita muka dek keran. Ego latte kaki lak keran, parak gih parak kau ini gih keran ni ting. Teruman ni mereka ini mereka ini makan lah teruman ni kau mama sebut dek agiu kalla bela bela hiti aja ting. Abah suruh kerja lagi ya. Abah mata dah nanti ni nama. Is kimi kat. Me, ini bagi me rangkap me muka ni ni kat ni kan mata itu na. Apa rasa mama mereka mungkin me taruna kahani ting mama me di keran ni. Wei dan nekene dene keke meke mengakari karengane yane ke honda ikela. Even aku rasa yana kati yak mahate ke beda kala tibuna. Kala fil de kala andun na dila ko hamal talu ad dila gamane yana salah sepo ayat hitia. Ait mati itu na dan meke inene mukada inene rata yasa bahavia. Menas wena. Menas wena kara kena kara kena peto honda na yakela te te rena. Iting ito pasi mambelo mela meke me taruna kala ite ke selang karan honda na. Ugulu gila IT kursa kakari, ugulu dana muka kari kursa kakari lah merasa waktu agan ni ke itu edi hundai. Kena dahasak pagi kak kela, ugulu ganak mana nama telah dala hitiya. Atau mangehe mana atterla ini di podi Pradeep Rama Vikrama, mata kau ugulu ganak wak beri mulu sabar guna. Ini mana jangan kena, ini kerana memang keran doa ni. Nekani warai memang keran doa ni kira. Memang gaya kuli tegan doa ni. Memang rente kerja kamu kira ati ini sali, babi dengar lagi mati rokok, masih satu mata agen memang gaya kuli tegar agen. Kerja mukila ting kerja na iana wah. MP actor studio ke pahat ini orang ni. Tetapi mana ke kundu nara tiye, tamai pradi prama ikrama. Jadi memang kerana dengan terus jadi mami terus bisal mudra given. Boleh mungkin bisal ayat ni. Bisal ayat dan light bill watro bidu yoko, mawat pasti saya hello mudra given di lama ingin ngah. Sucah mai ayat kerana ni. Eka thari pilih berikan lebih ni. Nah, ekor dos kial lebih mukade. Tiada arti prasna tek. Kebal bela tiada prasna tek. Kau mungkin ter memang mudra dinaik. Amaru ikaran. Nanti ke outstation ni dulu. Eni deng. Ekor ekhe itu melaga di kurun ayat lama ikh mehen maya nama kelas. Ekor dawas dekat tu na kena tu hitiya manggu ay eni tekir. Emat jamak kerana tak pulau lama. So serana mang Gue mikir, hei, dalam hei, villa, ya, nukutnya, rupiah dahak,
800ක් 900ක් 1000ක් වැඩි වුණොත් එක් දවසේ මගේ දිමුණු හරි කෑවොත් කරොත් 1200ක් 1300කින් මං ආවා. දැන් මට යන්න එන්නම 4000 5000 ගානක් යනවා කිව්වා. මං කල්පනා කරා එතකොට සතියට එක දවසයි එන්නේ. සෙනසුරාදා හිටවල 5000යි. ඊළඟ සෙනසුරාදා 5000යි. ඊළඟ 20000ක් මාසෙටම යන්න එන්න විතරක්. සමහරට ගෙවල්වල පඩියක් නැහැ මිනිස්සුන්ගේ ඒක. එතකොට මම මොකද කරන්නේ? ජනකම කියන්නේ මම මොකද කියන්නේ ළමයාට ඊට පස්සේ. මෙතන ෆී එක ගෙවන්නත් කියන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. ඔව්. ඒක ගන්න හිතෙන්නේත් නැහැ නේ. ගන්න හිතෙන්නේත් නැහැ. එතන හරි ළමයා 20000ක් ගෙවාගෙන මෙතනට එන්න ඕනේ. එතකොට 20000ක් ගෙවාගෙන ඇවිල්ලා මේකේ කරාට පස්සේ දැන් වෙන රටවල් වල නම් එහෙම ආයතනයක ඉගෙන ගත්තට පස්සේ ඕන්ද තියනවා කියලා දැන් ඕනේ ඕන තරම් පාත් තියනවා යන්න ඕන තරම් දුර දිග යන්න නේ. යන්න පුළුවන්. නමුත් මේක එහෙම නැහැ. ඉතින් ඒ ළමයා දැන් එන්නේ නැහැ. හැබැයි ළමයට රඟපාන්න පුළුවන් හොඳට. ඉතින් ඒතරම් මාර ඛේදවාචකයක් මේක නේ. ඛේදවාචකයක්. ඉවිල්ල ඉඳලා මං ආයිත් හිතන්න පටන් ගත්තා. ඒ වගේ විශාල දුර පළාත් වලින් එන ළමයි ඉන්නවා. මේ ළමයින්ට මොකද්ද කරන්න කියන එක. ඉතින් ආයතනයක් පවත්වාගෙන යන්න ඕනේ මම හිතන්නේ අපේ රටේ කරන්න ඕනේ ඔය දේශපාලනේ සපෝට් එක අරගෙන කරලා සත පහක වැඩක් නැහැ මොකද ඊට පස්සේ ඒකට ගිහින් කඹරන්න වෙනවනේ මේ ළමයින්ට අපි උගන්වන්න ඕනේ නේවාසිකව තියාගෙන තෝරාගත්ත පිරිසක් ඉතාලම හොඳට කරන්න පුළුවන් කියන පිරිස තෝරා ගන්නවා තෝරාගෙන ඒක 10 දිනක් වෙන්න පුළුවන් 15 දිනක් වෙන්න පුළුවන් ඒ 15 දින රයිට් ඔයගොල්ලෝ නවතින්න මෙතන ඔයගලන්ට සියලු දේ උගන්වනවා මේ අවුරුද්දක කෝස් එකක් සතිය දවස් පහම ඔයගොල්ලෝ තියෙනවා. එහෙම ශිෂ්‍යත්වයක් ස්කෝලර්ෂිප් එකක් වගේ දෙන්න පුළුවන් නෑ. ඒ ළමයින්ගේ ආයෙ ගෙවන්න ඕනේ නෑ. ඔය ළමයි පොඩි ගාණක් ගෙවන්න අර මේකට මොකක් හරි නම්බුවක් තියෙන්න ඕනේ නම් යම් කිසි මුදලක් ගෙවන්න දරන්න පුළුවන් මුදලක් ගෙවන්න. නමුත් ඔයගොල්ලෝ නේවාසිකව මේ අවුරුද්දේ මේක ඉගෙන ගන්න. මෙඩිකල් කොලේජ් අවුරුදු පහක් ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් එළියට එනකොට මට අවුරුද්දක් තිබ්බනම් එහෙම අවුරුද්දම වැඩ කරන්න මේ ළමයි එක සතිය දවස් පහම ඇතුළත ඒ ළමයින්ට හානියක් නොවෙන්න නැතුව උදව්වක් විදියට නොමිලේ. කරන්නේ හැබැයි තෝරගන්නේ බොහොම ලොකු ඉන්ටර්වියු එකක් තියලා උඩටම දැනෙන ක්‍රීම් එක. ක්‍රීම් එක. ඒක අරගත්තාන් පස්සේ අපිට ඒ ස්පිරිට් එක හදන්න පුළුවන්. ඔවුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන්න පුළුවන්. ඔවුන්ට ඒ භාෂා අධ්‍යාපනයක් දෙන්න පුළුවන්. හැම පැත්තක්ම කව වෙන විදිහට හරි හරියටම පෝෂණය වෙච්ච හරි මැචුවර්ඩ් ඇක්ට කෙනෙක්ව රංගත රංග ශිල්පියෙක් දාන්න පුළුවන් ඊට පස්සේ. දාන්න පුළුවන් ඊට පස්සේ. මහේන්ද්‍ර කියන්නේ වේදිකාව ඇතුලේ කඩයිම් සටහන් කරපු නාට්‍ය කලාව ඇතුලේ හතර කොන බල්ටි ගහපු රංගදරයෙක්නේ. දැන් අපි පටන් ගත්තොත් අහිමි ජීවිතවල ඉඳලා සල්මන් ෆොන්සේකා ඩොක්ටර් සල්මන් ෆොන්සේකාගේ අහිමි ජීවිතය එතකොට ජයන්තගේ ආත්මෝරා උතුකාරයෝ ධර්මශ්‍රී බණ්ඩාරනායකගේ යක්ෂාගමනේ හෙලේනා ලෙත්තිමගේ පුන්තිලා මිඩ්සමර් නයිට් ඩ්‍රීම්ස් ටෝනි රණසිංහ කරපු ජුලියස් සීසර් තව විශාල ප්‍රමාණයක් තියෙනවා ලිස්ට් කරන්න පුළුවන් ඒවා. එහෙම හිටපු මහේන්ද්‍ර එක්තරා වෙලාවක කියනවා වේදිකාවේ රඟපාල වැඩක් නැහැ මම අයින් වෙනවා. ඒ ප්‍රකාශයෙන් පස්සේ මම මහේන්ද්‍ර වේදිකාවේ දකින්නෙත් නැහැ. ඔව් අවසානයේට රඟපෑවේ ධර්මශ්‍රී බණ්ඩාරනායකගේ යක්ෂාගමනේ. ඔව්. ඒ මෙහෙම උගන්නන රංගනයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියෙන මහේන්ද්‍ර වගේ කෙනෙක්ගෙන් අපි එහෙම ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ඇයි ඒ වගේ ප්‍රකාශයක් කරේ? ඒකට හේතුවක් තියෙනවා මේ ජනක වේදිකාව හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන තැනක්. නළුවෙක් මෙහෙම කරනකොට විනාශ වෙන්න පුළුවන් තැනක් තමයි වේදිකාව. ඒ කියන්නේ ලංකාවේ වේදිකාව. වෙන රටවල වේදිකාව කරන්නේ වෙන ආකාරයකට. ඔවුන් මේ වේදිකා නාට්‍ය කරන අතරතුර වෙන මේ මගුල් වලට යන්නේ නැහැ. ඔවුන්ට ඒකට ගෙවීමක් හම්බ වෙනවා. ඒ මාස 6ක්ද අවුරුද්දක්ද රිහර්සල් ඒ කාලය තුළට ගෙවීමක් හම්බ වෙනවා. ඔබ වෙන වැඩකට යන්නේ නැහැ. ඔකට උදාහරණයක් මම කියන්නම්. මචං චිත්‍රපටයේ රඟපාද්දී ඒකේ මේ ෆොරිනර් කෙනෙක් ඇඩ් කළා. එයත් එක්ක අපි කතා කරගෙන ඉඳන් කිව්වේ මම දැන් මේ චිත්‍රපටියෙන් පස්සේ මාස 8ක් යනකම් කිසිම චිත්‍රපටයක් මම රඟපාන්නේ නැහැ මම බාරගත්තේ නැහැ. මම කිව්වා ඇයි කියලා. එහුවාම මම කිව්වා වේදිකා නාට්‍යයක් කරනවා ස්ටේජ් ප්ලේ එකක් කරනවා. ඒ ස්ටේජ් ප්ලේ එක කරන මාස 8 ඇතුළත වෙන කිසි දෙයකට යන්නේ නැහැ නාට්‍ය පමණයි. ඉතින් පෝෂණය දැන් අපි මට පුන්තිලා කරද්දී මට ඒක දැනෙලා තියෙනවා. අපි අවුරුද්දක් ව්‍යායාම කළා මාස 9ක් රිහර්සල් කරනකොට ඒ වැඩේ විතරයි. අපිට බොහොම බරට රිහර්සල් කරගෙන එනවා නාට්‍යයක්. රිහර්සල් කරගෙන ඇවිල්ලා ඩ්‍රෙස් රිහර්සල්ස් කරලා ලයිට් රිහර්සල්ස් කරලා ෆස්ට් ෂෝ එක ගහනවා. ඉතින් ලයන වෙන්ට් එකේ හරි කොහේ හරි ආයි ඊට පස්සේ ප්‍රතිචාර මාරු එකට ගියා ප්ලේ එක. අද ටෙම්පෝ එක මරු ස්ටේජ් මාරු මරු ඒකයි ගිහේ යනවා. ගිහිල්ලා ඊළඟ සතිය තියෙනවා කාටකස් දිගලේ මධ්‍ය මහාවිද්‍යාලයක නාට්‍ය. අර තියෙන ගැම්ම එතන කරනවා. ඒ ගැම්ම නැහැ.
Takaram madu wala simenti polo akuda ikate ka angge hepeno herende be me light bisak pirida tihak gahana ika ehe light dahayak vithara gahala set ekeng kæli tadu karala adu karala high karagena ara prekshakayanta amu buruwak karana ඊට පස්සේ තමන් නරගපාන නළුව තමන් බොරුවක් කර ගන්නවා 3:30 6:30 කියලා ලෝකෙ කොහෙවත් ෂෝස් දෙකක් කරන්නේ නැහනේ කරන්න බෑ බෑ කරන්න බෑ මොකද වේදිකාව උඩදී තමන් අත්වරින ශක්තිය ඒ එනර්ජි එක එක සැරේයි අත්වරින කරන්න පුළුවන් අපි ඉතින් අත් එකේ හරි මහන්සි අත් එක රඟපාල ඉවර වෙනකොට ජෑන්සන්සි බල්ල වෙනවා මිනිස්සු වෙනවා දුවනවා පයින්නවා වැඩ ගොඩයි 3:30 6:30 දෙක කරලා එනකොට ඉතින් ෆ්ලැබර් ගාස්ට් දයි ගාගෙන ඉන්නේ. ඉතින් හැබැයි ඒකත් ඉතින් අරවුට් ස්ටේෂන් ගියාම ඉතින් ඔන්න ඔහේ නිකන් පොඩක් අඩුවෙන් තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ අපි පුරුදු වෙනවා. දැන් අපි තුම 3:30 එක ඇඩ් කරන ගමන් සමහර වෙලාවට කියනවා වැඩි වැඩ දාන්න එපා සෙනග නැහැ අපි කරලා දාමු 6:30 එක හොදට කරමු. එහෙම එකක් දෙනවා. මේක අපි කියන්නේ මචං මේක අපි පොඩක් නිකන් ටග් ගාලා ගහලා දාමු නේ. 6:30 එක කරමු මචං හොදට මේ සෙනගත් නැහැ නේ මචං. එතකොට කවුද කාටද අපි වංචාව බොරුව කරලා තියෙන්නේ. අපි අපිටමයි කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි පුරුදු වෙනවා ෆේක් ඇක්ටින් කියන එකට බොරුවට ඇඩ් කරන්න. මේවා මාස්ක් දාගෙන යන පොඩි ඒවයි ඇති ටච් එකක් නැහැ. තමාගේ ඇතුළේ බොරුවකටම පුරුදු වෙන්න පටන් ගන්න. ඒක බොරුවට පුරුදු වෙච්ච නළුව නෙළුව හොඳට පේනවා. ඉතින් ඒක ඒ මට ඕන වුණේ නැහැ ඒ බොරුවට පුරුදු වෙන්න. මේ රටේ මොකද්ද මන් දන්නේ නැහැ. ඒක නාට්‍යකරුවොත් සමහර නාට්‍යකරුවෝ නම් ඒක ගිලගෙන ඉන්නවා. ඔව් එහෙම තමයි කියලා. නාට්‍යකරුවා දුක් විඳිය යුතුයි කියලා. ඒක ලේබල් කළා නීතිගත කරලා. ලෝකේ කොහෙවත් එහෙම නැහැ නේ මහින්ද? නැහැ. මොනවස්සාවක් දුක් විඳින්නේ? මොනවස්සාවක් කළා දුක් විඳින්නේ මොකද? විඳින්න ඕනේ නැහැ. ඕනේ නැහැ. වැඩේට අවශ්‍ය කැපවීමයි තියෙන්නේ. නාට්‍ය බස් එකේ අනේක තමයි ඒ දුක තමයි මරු. ඊට පස්සේ නාට්‍ය ඉවර වෙලා ওই ප්‍රේක්ෂකයාගාරේම ඉඳගෙන ඉන්න එකෙක් ගිහලා ඉඳපු එක්කෙනෙක්ගේ පුටුවක් ඇදලා අරගෙන බත් පැකට් එක තියාගෙන කන එක මාරයි. ඊට පස්සේ මේකප් හොද ගන්න ගිහිල්ලා පයිප් එක අල්ලවන්නකොට පයිප් එකෙන් වතුර එන්නේ නැහැ නූලක් එනවා. ඉතින් මෙහෙම අල්ලන් ඉඳලා පුරෝගෙන ඉඳලා ඉතින් ඔහොමද ගහ ගන්නවා. මම බැලුවා මේක මොකටද ඇයි එහෙම කරන්නේ? ලයනල් වෙන්ට් එකේ පෙන්නන නාට්‍ය ඒ විදිහටම පෙන්න ගන්න බෑ වෙන පරාත්වලට ගිහිල්ලා. මුළු සමාජ මෙහෙවරක් ගැන කතා කරනවා අපි. ඉතින් අපි අර මිනිස්සුන්ට බොරු කරලා එන්නේ. ලයනල් වෙන්ට් එකට එනකොට අන්තිම නාට්‍ය දැන් යනකොට පොඩ්ඩ දුප්පත් වෙලා හැක් වෙලා කොස්ටියුම් සවුත් වෙලා සෙට් කැඩිලා මේ ඈතට යන්න දුප්පත් වෙනවා. එහෙම වෙලා රාජ්‍ය නාට්‍ය උරලා එනවා. ඉතින් ගෑන ගහනවා ගාලා පේන් කරනවා ඔක්කොම හදලා කොස්ටියුම් වල තියෙන දේ අඩුපාඩු හදාගෙන රාජ්‍ය නාට්‍ය උරලට යනවා ආපහු රිෆ්‍රෙෂ් කරගෙන නාට්‍ය. ඒක හැමදාම තියෙන්න ඕනේ නැද්ද එහෙම? ඉතින් අපේ ස්ටෑන්ඩඩ් කවදද අපි යන්නේ? එතකොට අපි කාටද වැඩ කරලා තියෙන්නේ? සමාජයටද? කවද අපි දැනුවත් කරලා තියෙන්නේ? කවු කවද පෝෂණය කරලා තියෙන්නේ? මුකුත් නැහැ. මොකද මම රඟපෑමට හරි ආදරේ ඇත්තටම. හරි පෙරේතයි. මම මේක සොයාගෙන යන්නෙත් ඒකයි. පස්සේ මටම කල්පනා වුණා මේක කරගෙන ගියොත් මගේ ඇක්ටින් ටිකට කෙල වෙලා යනවා. මට පොඩි කාලේ ඉඳලා මූමනාවක් තිබුණා ඇත්තටම සිනමා නළුවෙක් වෙන්න. වේදිකාවටත් මම ආදරේ කළා. නමුත් මගේ හිතේ අදහසක් තිබුණේ සිනමා නළුවෙක් වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒක මම හිතුවා මගේ ශක්තිය වඩා ඒ පැත්තට යොදවන එකයි සහ මේ වර්ක්ෂොප්ස් වලට ඒ කාලේ සහ ශක්තිය යොදවන එක ඊට වැඩිය වටිනවා කියලා. වේදිකාව හැබැයි එක සැරයක් හරි නළුවෙක් කරලා තියෙන්න ඕනේ. මොකද ඒක ඒ ලයිව් පර්ෆෝමන්ස් එක ත්‍රූ අවුට් දිගටම ප්ලේ කරන් යන එක නළුවෙකුට ලොකු මේ අභ්‍යාසයක්. ඒක විඳගෙන ඒ විඳගෙන යන එක. හැබැයි එහෙම කියලා තින් මේ කැමරාව ඉස්සරහ රඟපාන නළුවට අර මාස 6ක රිහසල් හම්බ වෙන්නේ නැහැ. ඇඩ් කරන්න ගියා. එක මොහොතයි. එක මොහොතයි. හරි දැන් මහේන්ද්‍ර මේ ආයතනෙන් බිහි වෙන ශිල්පියෙකුටත් ඔය උපදෙස දෙනවද? ඒ කියන්නේ වේදිකාවට ගිහිල්ලා වැඩක් නැහැ කියලා. නෑ අපි කරනවා මේ වේදිකා නාට්‍ය. ඒක මේ ලංකාවට අරන් දුවන්න නෙවෙයි. මොකද එහෙම ගියොත් වැඩක් නැහැ. නමුත් අපි ඊට පස්සේ මේ ළඟදී අපි කළා එල්ෆිනිස්ටන් එක බුක් කරගෙන මොනෝ නයිට් කියලා එකක් අපි කළා. ඒ එක්ස්පීරියන්ස් එක අපි අරන් දෙනවා. නමුත් ඔයා නාට්‍යකාරයෙක් වෙන ලංකාවට ඒ දුවනවා නම් ඉතින් ඔයා ඒක තීරණය කරගෙන යන්න ඉතින් ඒකට අගෙන බෑ කියන්න බෑ නේ කොහෙද ඉල්ලීලා ඉන්නත් බෑ මේක. උගලන්ගේ තියෙනවනේ මිත්‍ර සමාගමක් කමල් අද්දරාරච්චි මහේන්ද්‍ර පෙරරා ශ්‍රියන්ත මෙන්ඩිස් ජැක්සන් ඇන්තනි ජයන්ත චන්සිරි වසන්ත විට්ටච්චි මෙහිම කණ්ඩායමක් ඉන්නවා. වසන්ත විට්ටච්චි පසුව තමයි. පසුව තමයි වසන්ත සෙට් වෙන්නේ. දැන් මේකේ වස්ස කතා හරි බහුලයිනේ. කියන්න පුළුවන් ඒවත් තියෙනවා බැරි ඒවත් තියෙනවා. මලනේ බැරි ඒවා තමයි වැඩි ඒවා තමයි වැඩි. ඒක තනියම සෙට් වුණොත් කියන්න පුළුවන්. කියන්න බෑ. දැන් මේ මිත්‍ර සමාගම ඇතුලේ මහේන්ද්‍ර වැඩිපුරම කැමැත්ත දැක්වේ වැඩිපුරම ඇසුරු කළේ කොයි මිත්‍රයවද? කමල් අද්දරාජ්. හේතුව මම ගල්කිස්සේ ආ බම්බලපිටියේ.
ඉතින් යා වැඩි දුරක් නැහැ මට පයින් උනත් මම පයින් උත් ඇවිල්ලා තියෙනවා ඉතින් සල්ලි නැති හින්දා ගල් කිසෙන් දෙහි වලට දෙහි වලින් වැල්ල වතර වැල්ල වතින් බම්බල පිටි එහෙම ඇවිල්ලා තියෙනවා කමල්ට මම කිව්වහම ඩොක්ටර් සාලමන් ෆොන්සේකා ගැන කමල්ට කැමැත්තක් ආවා සල්මන් ෆොන්සේකාගේ පන්ති වලට සහභාගි වෙන්න එයා කමලුත් ඇවිල්ලා සල්මන්ගේ සර්ගේ වර්ක්ෂොප් වල සම්බන්ධ වුණා හැම සෙන්සුරාදම ඉඳදම විතරම ඉතින් අපි එන්න හම්බ වෙන්න පටන් ගන්නවා සහ කමල් කමල් ඉතා දක්ෂ නළුවෙක් ආම දක්ෂ නළුවෙක් ඔව් එතකොට ඒ එක්සර්සයිසස් ව්‍යායාම කරනකොට ඉතා දක්ෂ විදිහට ඒවා කරනවා ඉතින් අපි ඒව ගැන පස්සේ කතා කරනවා ඊට පස්සේ ආපහු බම්බල පිටියට ඇවිල්ලා සෙටම් හෝල්ට් වෙනවා ඉතින් කොහොමත් වෙනවනේ ඉතින් ඒ අතරතුර ඒක එහෙම එහෙම ඒ ලයිෆ් ලොන් මිතුරෙක් කැරියර් එක ඒ ආව ජීව සම්බන්ධකම මේ හැදුනා නමුත් ශ්‍රියන්ත ජැක්සන් ජයන්තර හිටියේ ওই රාගම ඔය ටිකක් දුර ඒගොල්ලෝ එනවා ඔන්න අපි එනවා කොළඹ කියලා ඒගොල්ලෝ ඇවිල්ලා අපිත් එක්ක මේ කොළඹ සෙට් වෙලා යනවා බම්බල පිටියේ තමයි හුඟාක් වෙලාවට අපි ඒ ග්‍රෝඩ් එක කියලා දුන්නා ඒකේ තමයි හුඟාක් වෙලාවට අපි සෙට් වෙන්නේ ඉතින් ඒ එහෙම තිබුණා නමුත් කමල් ලුයි මායර් නිතරම පස්සේ ඉතින් උදේ දවල් රෑ හවස දෑ එහෙම ඇසුරක් ලැබුණා අපි අතරේ පටන් ගත්තා ඒ කියන්නේ අපි දෙන්න අර කොටම වඩා වෙන විදිහකින් බද්ධ වුණා සහ කමල්ට ඉතාම හොඳ හදවතක් තියෙනවා. ඒ කියන්නේ මේ මිත්‍රකම හරිම හරි වටිනවා. හදවත සොඳුරුකම නේ. ඒකනම් ආයි ඒ වගේ මම දැකලා තියෙන අනිත් එකන තමයි දඩබ්බරයි කරේ මේ කිව්වට අමල් පෙරේරා. එවැනිම හදවතක් තියෙන හොඳ හදවතක් තියෙන මිනිස්සු. ඒ ඇසුරත් එක්ක හරි සුන්දරයි ඉතින්. මොකද කුහකකම් නැහැ. කපටිකම් නැහැ. කේලං කිවිලි නෑ අරෝගිත මුට අංචි ඇදිලි නෑ බොහොම පිරිසිදුයි බොහොම පෑදලි කියන දේ මූණටම කියවුවා ඒක එතනින් ඉවරයි ඒ ඒ එහෙම ලොකු හිතවත්කමක් ඇති වෙනවා එහෙම අනේ හරි එහෙමනම් මහේන්ද්‍ර මේ අපි දැන් සාකච්ඡාව නිමා කරන්නත් ඕනේ මම මේ අතුර මහේන්ද්‍රට බාර දෙනවා ඊට කලින් මම මහේන්ද්‍රට ස්තුතිවන්ත වෙනවා බොහෝ වැඩ රාජකාරී මැද්දේ මේ ලයින්ස් ඇන් බියොන් කතිකාවට එකතු පහදු වීම ගැන මහේන්ද්‍රගේ අදහස් මහේන්ද්‍රගේ වටිනා මේ ජීවිත එක්ස්පීරියන්ස් එක රංගනය පිළිබඳ තියෙන මේ දැනුම් පද්ධතිය අපේ රසිකාගාරයත් එක්ක බෙදා ගන්න අපිත් එක්ක එකතු වුණාට මහේන්ද්‍රට බොහොමත්ම ස්තුතියි මහේන්ද්‍රගේ ජීවිතයේ මොකද්ද තේමා පාඩය කේන්ති ගන්න නැතුව ජීවත් වෙන්න ඕනේ කියන එක මම තරේ විශ්වාස කරනවා මම නෙවෙයි බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ කේන්ති ගන්න එපා කියලා මම පුළුවන් තරම් කේන්ති නොගෙන ඉන්නවා මට කේන්ති ගත කාලයක් මතකත් නැහැ අත්ත වශයෙන්ම කිව්වොත් මොකද ඒකේ තියෙන පහසුව මම විඳිනවා ඒ කේන්ති ගන්න නැති එකේ තියෙන මේ තෘප්තිය කේන්ති සමහරවිට චූටි චූටි පොඩි පොඩි කේන්ති ගේ මනුෂ්‍ය හැටි පොඩි පොඩි දේවල් වෙනවා තියෙනවා නමුත් මතක ඇති කාලයකට නම් කේන්ති අරගෙන නැහැ ඉස්සර වගේ බග ගත්තාම ඉතින් ඒ කේන්තිය නැති තැන ඒක මම ප්‍රගුණ කර ගන්න අරගෙන ඒක හරි සැහැල්ලුවක් දැනෙනවා මේ ජීවිතේ හાર્ට් එකේ බීට් එක කොයි වෙලාවෙත් ලස්සනට තියෙනවා කේන්තියක් වුණොත් එහෙම අන්තිම මම අපි මිනිස්සු හුඟක් වෙලාවට කේන්ති ගන්න ඔයා කරන වැරද්දකට ඔයා කරන වැරද්දට මම කේන්ති අරන් මොකද කරන්නේ මගේ අතින් වැරද්දක් වුණා නම් මම ඒකට මාත් එකම කේන්ති ගන්න එක සාධාරණයි සමයි මම එහෙම කළේ මම ඒක නොකර තිබුණා එහෙම තිබුණා ඔයා ගත්ත එකට ඇයි මෝ එහෙම කළේ ගම්මට ගා මොකද්ද ඒකෙන් ලැබෙන්නේ මොකද්ද අර අර බුදුහාමුදුරගේ ලෝණපල ජාතකය කියලා කතාවක් තියෙනවා ඒකේ තියෙනවා මේ එකම වැරද්ද දෙන්නේ කරනවා නමුත් ඔයාට ඒ වැරද්ද පළ දෙන්නේ මහා විශාල විදිහට නමුත් ඒ වැරද්ද කරපු මට පළ දීලා තියෙන චුට්ටයි ඒ කොහොමද කියලා බුදුහාමුදුරගෙන් අහුවා මම බුදුහාමුදුරුවෝ දැන් මේක චූටි බෝල් එකක් ගේන්න කියනවා කියලා වතුර පුරවන්න කියනවා කියලා ඒකට මේ මේසලුණු ලොකු හැන්දක් දානවා දාලා පොඩ්ඩක් වෙලා ඉන්නකෝ දැන් දැන් දිය කියලා බලනකොට කටේ තියන්න බැරි වෙන ලුණුම ලුණු රහයි ඔය මේස හැන්දම අරගෙන ගිහලා වැවකට දාන්න වැවලුණු රහ වෙනවද නැහැ ඔයාගේ මහේක්ෂාක් එකම වැඩි කරගන්න ඔයාගේ ගතිගුණ ඔයාගේ මනුස්සකම වැඩි නම් එහෙම වැඩි නම් එකම වැරද්ද අපි දෙන්න කලේ ඒක මට පළ දෙන්නේ අර වැවට අර වැටුණා වගේ. නමුත් ඔයාගේ මහ හේසාක එකමක් නැතුව මේක සයිස් නම් ඔයාගේ වැඩි ඔයාගේ මුළු ආත්මෙම දුරහ වෙනවා. ලස්සන කතාවක්. ඉතින් ඒක ගත්තාම ඇත්තටම මේවා ප්‍රැක්ටිස් කරන්න හිතනවා. ඔයාට හොඳට නිින්ද යනවා. හොඳට නැගිටින්න පුළුවන්, හොඳට කන්න පුළුවන්, එක එක දේවල් ගොඩාක් දේවල් තියෙනවා ජීවිතේ ළඟා වෙනවා. ඉතින් එහෙම තමයි මම ජීවිතය ගැන ඇත්තටම හිතන්නේ. නමුත් මට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මගේ හැමදාම හැමතිස්සම කියලා තියෙන දෙයක්. තමන් කරන ඕනම විශේෂයකට ඒ විෂයට අවංක වෙන්න විෂයට ගරු කරන්න ඒ විෂය තුල සොයා යන්න විෂයට කැප වෙන්න විෂයට ආදරය කරන්න විෂයට භක්තිවන්ත වෙන්න කවදා හරි දවසක විෂය පෙරලා ඔයාට සලකන්න පටන් ගනි අපි මනසට මොකද කරන්නේ හැමදාම වද දිදී වද දිදී වද දිදී ඉන්නවා මේකට පොඩි බ්‍රේක් එකක් දෙන්න සින්දුවක් අහන්න
manusia posisinya kiri misalnya sindu akian apa luaran sindu akian itu ekah hindu jiwa itu puluan Hari, emana? Giant Jam of Air. Lines and Beyond. Lines and Beyond. Janaka Kumbhak ke samag sarisaram.